තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ප්‍රකාශ කළේ සැකකාර විරංජිත් තාඹුගල යන අය මෙම නඩුවේ වින්දිතයෙකු වශයෙන් හඳුනාගත නොහැකි බවයි. එබැවින් ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවත් ඔහුට තිබෙන තර්ජන සම්බන්ධයෙන් සුදුසු අධිකාරියක් වෙත පැමිණිලි කිරීමට හැකියාව තිබෙන බවත් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා. नीतिपतिवरया विनुवेन ज्येष्ठ नियोज्य सोलिसिटर जनरल दिलीप पीरिस महता किया सिटिये पुद्गलेकुगेन रुपियल मिलियन 70ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි. මොහුගේ බැංකු ගිණුම්වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමරිකාවේ සිට ඩොලර් 2,64,29,490ක මුදලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු පැවසුවා. මේ අතරතුර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ දින 3ක් රහසිගත ආකාරයෙන් ප්‍රකාශ ලබා දී තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සිහිපත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශනාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂකවරයා තමන්ගෙන් රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා එය කෝටි 5කට අඩුකොට ඉන් කෝටි 2ක් ලබාගෙන තිබෙන බවට මෙම සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රජයේ නිලධාරීන් මේ ආකාරයෙන් කප්පම් ලබාගෙන තිබේ නම් එය බරපතල තත්වයක් බවත් සඳහන් කළා. ඒ ගැන අදාළ අංශවලට පැමිණිලි නොකොට තමන්ට එරෙහි පරීක්ෂණයේ මගහැරීමට විවිධ ප්‍රකාශ සිදු කිරීමට මෙම නඩුව හරහා අධිකරණයේ වේදිකාවක් කර ගැනීමට ඉඩ දිය නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා. මොහුට එරෙහි විවිධ අධිකරණවල නඩු 5ක් පමණ තිබෙනවා. ඔහු තම අපරාධ වසන් කර ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරියකු උපාය දූතයෙකු ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. අනතුරුව සැකකාර විරංජිත් තාඹුගල වෙනුවෙන් නීතිඥ උපාලි ජයමාන මහතා කරුණු දැක්වුවා. ඔහු පැවසුවේ අදාළ නිලධාරීන් තම සේවා දායකයාගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාළ සියලු හඬපට සහ වීඩියෝ පට සිය සේවා දායකයා සතුව තිබෙන බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. මුල් අවස්ථාවේදී තම සේවා දායකයා නීති විරෝධී වත්කම් විමර්ශනාංශයට ගොස් ප්‍රකාශ ලබා දීමට සූදානම් වත් ඔහුගේ නිසියාකාරව ප්‍රකාශ ලබා නොගත් බවත් ඔහු පැවසුවා. අදාළ ආයතනවල සිටින්නේ එම නිලධාරීන්ගේ සමකාලීනයන් බවත් එම නිසා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් නීතිඥවරයා කියා සිටියා. වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 3 වනදා කැඳවීමටද දින නියම වුණා.